අද ඇත්තම කතා කරන්න තියෙන්නේ ගංගා තරණය කියන එක. يعني ගඟක් තරණය කරනකොට අපේ පීනන්න ඕන දිශාව, يعني ගඟක් ගලාගෙන යන වෙලාවකදී අපිට ගඟෙන් ගොඩ වෙන්න ඕන නම් ඒ ගඟෙන් ගොඩ වෙන්න පීනන්න ඕනේ දිශාව, පීනන්න ඕනේ වේගය වගේ ගණ කොහොමද අපි හදාගන්නේ කියන එක. හරිද? ඊට කලින් අපි මේ ඔයාලට අමාරු ගණන් ටික කියවලා තියෙනවා. ඊට අමතරව තව ටියුට් එකේ 39 වෙනි ගාන හදන්නම් කියලා එදා මම කිව්වා අර පරාසය සහිත ගණ. ඊට කලින් මම මේ 16 වෙනි ගානයි මේ ගණන් සෙට් එකම වෙනුවට එක ගානකුයි හදන්න. හරි, මොකද මේ ගණන් සෙට් එකම 33 ඉඳන් 38 වෙනකම්ම තියෙන ඔක්කොම එක වගේ ගණන් ටිකක් අපි ගිය සතියේ කතා කරපු ගණන් එක ගාන හදන්න. හරි, ෂෙයාර් කරන්න ඉස්සෙල්ලාම 16 වෙනි ගාන අපි හදමු. දාසෙවෙනි ගානේ කියනවා, දාසෙවෙනි ගානේ කියනවා බැලුණයක් UMS ඍණයක නියත ප්‍රවේගයෙන් සිරස්ව ඉහළ දිශාවට චලිත වේ. හරිද? බැලුණයක් සිරස්ව යනවල U ප්‍රවේගයෙන් බැලුණේ දිශාවට ඇල්ෆා ආනතව නියත සුළඟක් 2U ප්‍රවේගයක් හමයි. බැලුණේ දිශාවට ඇල්ෆා ආනත නියත हमारे इट पासे बैलूने बैलूने निरीक्षक एक सुलंग बैलूने दिशावट तीटा आना तो हमने बाबा दाखी තීටාවල අගේ සොයන්න බැලුනේ නිරීක්ෂකයා සුළඟ තම චලිත දිශාවට ලම්බක බව දකිනම් සුළඟේ සත්‍ය දිශාව සොයන්න. හරි, දත්ත ටික ලියාගමුක ඉස්සෙල්ලා කියනවා බැලුමක් තියනවලු නියත ප්‍රවේගයෙන් ඉහළට යනවා. හරිද? මම B කියලා දාගන්නම්. B කියලා බැලුමක් තියනවා, එයා යනවා ඉහළට U ප්‍රවේගයෙන් යන්නේ. එතකොට මේ ලියන්නේ V බැලුම පොළොවට සාපේක්ෂ ප්‍රවේගය. හරිද? ඊට පස්සේ බැලුනේ දිශාවට බැලුනේ ගමන් කරන දිශාවට ඇල්ෆා ආනතව 2U ප්‍රවේගයෙන් සුළඟක් හමනවා. මෙයා මේ පැත්තට යනකොට කුළඟක් හමනවලු अल्फा कोण है कान पर, अल्फा कोण है कान तब सुलंगा खमन वालों बैलूने दिशा वटे अल्फा कोण है कान तब सुलंगा खमन वालों देखा यू प्रवेगे वी सुलंगा पौधा वटे सापेक्ष हमारे बैलूने निरीक्षक एक यानि बैलूने निरीक्षण करने के लिए सुलंग सुलंगा බැලුනේ දිශාවට තීටා ආනතව හමන බව. බැලුමේ ඉන්නේ කෙනෙකුට. හරිද? මෙතන කියන්නේ බැලුනේ නිරීක්ෂකයෙක්. ඒ කියන්නේ දැන් ගමන් කරන බැලුනේ ඉන්නේ කෙනෙකුට සුළඟ බැලුනේ දිශාවට. හරිද? බැලුන් ඒ කියන්නේ බැලුමේ තමයි ඉන්නේ. නිරීක්ෂකයා බැලුමේ ඉන්නවා කියලා කියන්නේ. අර උඩට උඩට යන බැලුම් තියෙන්නේ. උඩට යන බැලුම බැලුමක ඉන්න මිනිස්සෙකුට මේ සුළඟ බැලුමේ ඉන්න මනුස්සයාට සුළඟේ ප්‍රවේගය දැනෙනවා කියලා කියන්නේ ගමන් කරන දිශාවට තීඩා කෝණයක් ආනත. මේ වගේ ආනත කියනවා. හරි, ආනත බව දකි. තීඩා වල අගේ සොයන්න කියලා අහනවා. හරි,
මං එයා කෙලි මුක්ත කරනවා මේ ගාන පහදින්ද තේරුම් ගන්නද බැලුමක් යනවා බැලුමේ ඇතුලේ ඉන්නවා මිනිස්සේ ඒ යන කියන්නේ උහිලට යන බැලුම ඇතුලේ ඉන්නවා මිනිස්සේ පොළවේ ඉඳන් බලනකොට උඩ එකක් හමනත් ඇල්ෆා කෝණයක් ආනතව දෙකයි වල ගමන් කරන දිශාවට නිකන් උඩට වගේ උඩ එකක් හමනවා බැලුමේ ඉන්න මිනිස්සයාට ඒ උලඟ දැනෙන්නේ තීටා කෝණයක් ආනතවලු බැලුමේ ඒ බැලුමට සාපේක්ෂව සුළඟේ වේගය v බා කියලා දාලා right මේ අගයන් දන්නෙම නෑ මේ කෝණේ දන්නෙත් නෑ අතරම මේ v භාගයන අගේ විශාලත්වය දන්නෙත් නෑ මේක දන්නවා 2u කියලා ඇල්ෆා 2u ඊට පස්සේ මෙතන පල්ලෙහාට u බැලුන්ෙට සාපේක්ෂව පොළව යන්නේ පල්ලෙහා pqr දන්නවා ඒ කියන්නේ මේ දෛශික අංකණය කරගන්නවා මේක දන්නවා p Q Q R P R P Q के बटन ना हो मेथेन तो पाल लेहाटे ना वाह U करो पाओ ना इधर पास से मेथेन इधर मेव पत्ते ले आना वाह मेव वाके कोटास देखा देखा U में कौन है अल्फा ठीक तो मेथेन P Q Q R ඊට පස්සේ ඔය PR එක තමයි අඳින්නේ මේ කෝණේ තමයි ඔය තීටායි කියලා කියන්නේ මේක V බා තීටා කෝණේ කීයද කියලා අහන්නේ මේ පාදයේ U මේ පාදයේ 2 U නේද එතකොට තීටා කවුද හොයාගන්න බලන්න පුළුවන් මෙතන ලම්බ ගැන නිර්මාණය කරා තීටා ලියන්න ඕන නම් කොහොමද ලියන්නේ 2u cos 2u sin එතකොට තීටා ලියන්න පුළුවන් tan තීටා සමානයි 2u sin alpha බෙදීම 2u cos alpha ඍණ u YouTube කැපිල යනවා එතකොට තීරල යන බුණා තීර සමානයි දෙවතාවක් sin alpha බෙදීම 2 cos alpha ඍණ 1යි ඊට පස්සේ ආය මොනවද අහන්නේ එකේ කියනවා බැලුනේ නිරීක්ෂකයා සුළඟ තම චලිත දිශාවට ලම්බකව දකිනවා තීටා සමානයි අංශක 90යි නා හරි තීටා සමානයි අංශක 90ක් වුණොත් එහෙම එතකොට රූපසරහණ වෙනස් වෙනවා නේද මෙන්න මේ විදිහට මේ පැත්තට u මේහා විශාලත්වයේ තියෙන 2u මේ පැත්තට මේ පැත්තට u මේ පැත්තට 2u මෙන්න මෙතන කොහොනේ අංශක 90යි කියලා කියන්නේ හරි අංශක 90යි නම් සුළඟේ සුළඟේ සත්‍ය දිශාව මෙන්න මෙතන කොහොනේ අහන්නේ මම ඇල්ෆා ඩෑෂ් කියලා ගන්නා ඇල්ෆා ඩෑෂ් කෙනෙක් කියලා ලියන්න පුළුවන් දැන් කර්ණයේ 2u බද්ධපාදයේ u ඒකින්ද මට ලියන්න පුළුවන් cos ඇල්ෆා ඩෑෂ් සමානයි බද්ධපාදයේ u කර්ණයේ 2u u ට u කැපුණා ඇල්ෆා ඩෑෂ් සමානයි 5 බෙදීම 3යි කියන අංශක 60යි කියන
सुलंगे सात्य दिशा समान है पाइपेटिंग सुना है सिरसट ना बैलून गमन कर दिशा वट अंश के हटा आनता है नोतेरन तन तिब्बे नोतेरने वचने बलून निरीक्षक समहार पीट इन निरीक्षक बलूमे अतुल वाला बलूम क्यूहा मिस्सा मत पुंची कल यार पड़ पिंब बलून तीन पेटल सान पुंची गाँव तीन इसे मम गान अरे मे मेक दाप दरवा तेरना अमार अभी बलम तीस गण दिखे इंका सत्तन गाण ती सत्तन गाने के ए बी सी नमेति गुहन तोटपुल तुनक ओनम सवद गुवन तोटपुल वट पीट आते ओ के मेद इन्े अनीतुन वटेट दीन के ओ ए ओ बी ओ सी तेन तुनटम तीन दुर्व सामन ए तेकम के ए ओ बी राइट मंगित मे कोने टाइप कोन सामन पेहदील तेरूगा मेक संपाद ट्रिकोने का एबीसी निशल दिन सुनगा नति विट गुआ यु प्रवेगे मेकिया सुलंग सापेक्षकता निशल वाते यू वेगिंग अंड पुला वि यूट अड़ू वी के वेगेकिंग ओ ए दिशा वट सतत निमेलम एकाकार सुलंग खमायना नियत एकाकार सुलंग खमायना ओवल एट की हिल आय ओवल टेविल आय बी वलट की हिल आय ओवल टेविल इत पास सी वलट की हिल आय ओवल टेड हरद इतना गमम वारे तीनवा हरद ए वलट अनकोट एंडाई गमम वार देखा बी वलट गमम वार देखा सी वलट गमम वार देखा तो रुक्म गमम वार हयात तीन मगिन दैकपेन पियासर दैकपेन पते पियासर किरी मट याने गन्ना अवम खाले याने गंडा अवम खाले हुआ तो वारट विनवा मे ओकोगेम मे अवस्था हयेम पोलवट सापेक्ष प्रवेग गंड पोलोट सापेक्ष प्रवेग हया गंडन ए प्रवेग हयम ए हयट मदाल गमंकर दूर सामन सिंपल ए दूर गमंकर अदाल काल टीकना टी एग टी दिख टी तुन गेल ए काल टीकत कर मैं उत्तरे मे दील तीन आम काले मिन्न मेक बा पिन्न अरे रईट बलम सप्तनी गा मे वैट बोर्ड हदला मंगिंद मगे वैट बोर्ड मदि मे डिजिटल हदम करपदेवल्टिकेनं इसलाम एके स्थान पिहिटीम दल रूप सरहन कंद गत्ता ईट पस्से कियनवा ओ ए दिशावट सुलंगत तीनालु वी प्रवेगेन ए वगेम नवत्तल तिब्बोत नव एकने हुलगक नति वेलावे प्लेन एक यू प्रवेगिंग तोरे एक सरल कथा अंद्रे सुलंगट सापेक्ष
හරි ප්ලේන් එක කියන්නේ යූ ප්‍රවේගයෙන් ඒ යූ කියනගේ මේ වී යගේට වඩා ගොඩක් විශාලයි කියලා කියන්නේ රයිට් නැතන ළමයි තිය හුලඟකට වඩා වැඩි වේගෙන් සමන ප්ලේන් එකට යන්න දෙපේ ඊට පස්සේ දැන් මේක කියනවා ඕල් ඉඳන් ඒ වලට ගිහිල්ලා හරිද ඒ කියන්නේ ප්ලේන් එක කියන්නේ මෙහෙම ඕල් ඉඳ ගියා ඒ වලට ගියා ආපහු ආවා බී වලට ගියා ආපහු ආවා සී වලට ගියා ආපහු ආවා එතකොට පොළවේ ඉඳන් බලන මිනිස්සෙකුට යන එන දිශා තියෙනවා ඔක්කොම 6ක් එන්න පොළවේ ඉඳන් යන ඒ කියන්නේ පොළවට සාපේක්ෂව ගුවන් යානයේ ගමන් දිශා තියෙනවා 6ක් එතකොට මේ දිශා 6ටම රූප සරහන් ඇඳෙන්න ඕනේ එතකොට මේ 6ටම ත්‍රිකෝණ 6ක් අඳින එක වාතයක්නේ ඉතින් මම මොකද කරන්නේ PQ ඇඳගන්න ඉස්සෙල්ලාම හරිද PQ ඇඳලා Q වල ඉඳලා U විශාලත්වයක් තියෙන රවුමක් අඳිනවා රවුමක් ඇඳලා P P වල ඉඳලා හරිද P වල ඉඳලා මෙන්න මේ දිශා ටික ඔක්කොම ලකුණු කරනවා P වල ඉඳලා මේ දිශා ටික ඔක්කොම පැහැදිලිව ලකුණු කරනවා රයිට් බලමු රයිට් මම මේ පින්තූර චුට්ටක් පොඩි කරනවා මොකද රූප සරහන් අඳින්න ඕන හින්දා අදාගත්තේ නැද්ද රකින්න ටිකක් හදාගන්න ඉන්න රයිට් ඔයාලා ඊට පස්සේ ඒවට අදාළ ප්‍රවේග ටික ලකුණු කරලා දැන් මම මේ P කියන ලක්ෂ්‍ය ලකුණු කරා ඊට පස්සේ Q पलवीन प्रवेग दिखाई වලට වෙන ඇති මේක සමමිතික රූපයක් එතකොට මෙතන මේ හැදෙන v3 කියන එක නේ මෙතනින් හදාගන්න v3ම තමයි මේ පැත්තෙන් v5 වෙන්නේ ඒ වගේම v4 කියන එක නම තමයි v6 වෙන්නේ රයිට් එතකොට ත්‍රිකෝණ දෙකක් ගහලා මේ වගේ මම අර මුල් ත්‍රිකෝණයක් ගහුවොත් මෙතන අංශ එක 60යි මේක v3 මේක r3 මේක p මේක q මේක u මේක v හරිද මේ v3 හොයාගන්න තියෙන්නේ පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරලා හොයමු ඒ වගේම මම මේකට එක රූපය කියලා දාන්නම් මේක v මෙතන p මෙතන q මේ කෝණයේ අංශක 60යි ඊට පස්සේ මෙතන r 3 r 6යි මේක u මේක v 6යි රයිට් රයිට් මේක මෙන්න මේ ත්‍රිකෝණ පාවිච්චි කරලා අපි නොදන්න දේවල් ටික හොයාගමු මෙතන මේ කෝණයේ අංශක 60යි නම් අපි බලමු මොනවද දන්නවද පයිතගරස් ප්‍රමේය දැම්මොත් ඔව් තන
මෙන්න මේ සමීකරණය විසඳලා v3 සඳහා උත්තරයක් ගන්න පුළුවන්. එතකොට එනවා v3 ේ වර්ගය ධන v වර්ගය ධන 2 v v3 cos 60 cos 60 කියන්නේ භාගයයි සමානයි u වර්ගය. මේ භාගයට මේ භාගය කැපිලා යනවා. එතකොට v3 සමානයි මෙතන v3 ේ වර්ගය විතුනේ වර්ගය සහිත වර්ග සමීකරණයක් කරනවා. විතුනේ එකතු කිරීම v v3 ධන v වර්ගයේ අඩු කිරීම u වර්ගය සමානයි බිංදුවට. ඒක v3 කියන එක කියලා ලියන්න පුළුවන් ඍණ v ධන හෝ ඍණ v වර්ගය අඩු කිරීම 4ක් u v වර්ගය ඍණ संपूर्ण के वर्ग मूल बेदीम देखा के मतलब देव देख के सुलू कर पोहाम ऋण वि धन वि वर्ग उतने हतर यु वर्ग अड़क्रीम वि तुन वि वर्ग वर्ग मूल बेदीम देखा के एक रूप सदाल वि तुन आगे देखे ऋण दान ඒ විදිහටම දෙවෙනි රූප සටහනෙන්නුත් ඔය විදිහටම ගන්න පුළුවන්. කොහොමද? දෙවෙනි රූප සටහනට අදාළව පයිතගොරස් ප්‍රමේයය ලියුවොත් කොයි විදිහට ලියන්නේ? u වර්ගය සමානයි v6 වර්ග sorry v6යි sin 60 වර්ගය ධන v අඩු කිරීම v 6යි cos 60 වර්ගය. මේක සුළු කරමු. මේක සුළු කරපුවාම එනවා u වර්ගය සමානයි v 6 වර්ගය අඩු කිරීම 2යි v v 6 වතාවක් භාගය එකතු කිරීම v වර්ගය. මෙතන සුළු කරපුවාම v6 වර්ගය සමාන v6 අඩු කිරීම v වතාවක් v6 එකතු කිරීම v වර්ගය ඍණ u වර්ගය සමානයි බිංදුවයි කියලා එනවා. මේකත් අර විදිහටම සුළු කරලා ගන්න පුළුවන් නේද? v6 අඩු. රයිට් ඔය විදිහට ප්‍රවේග ටික දැන් මෙතන මේ ප්‍රවේගය හොයාගත්තා කියලා කියන්නේ මේ ප්‍රවේගයේ විශාලත්වයම තමයි v5 වෙන්නේ. මේක සමානයි v 5ට. මේක v 6 හොයාගත්තොත් v 6 කියන එකේනම් තමයි v 4ටත් සමාන වෙන්නේ. රයිට්? එතකොට ප්‍රවේග 6ක් හොයාගන්නවා. ප්‍රවේග 6ටම අදාළව, කියන්නේ පොළොවට සාපේක්ෂව තියෙන ප්‍රවේග 6ම හොයාගන්නේ. පොළොවට සාපේක්ෂව තියෙන ප්‍රවේගය හොයාගත්තට පස්සේ ඒ ප්‍රවේග පාවිච්චි කරලා දැන් ගමන් කරන දුර නියතයිනේ. ඕවල ඉඳලා ඒ ගුවන් යාන ඒ කියන්නේ යන දුරවල් හයම සමාන. ඒ දුරවල් හයම සමාන වුණාම දුරවල් ටිකයි මේ ප්‍රවේග ටිකයි පාවිච්චි කරලා කාල ටික හොයාගෙන යනවා t1 t2 t3 t4 t5 t6. ඒකෙනුත් කාල දෙක දෙක සමාන වෙනවා. ඔය මේ v v3 v5 ටයි v6 v v4 ටයි අදාළ ඒ යුගල් කාල සමානයි. හරිද? ඊපස්සේ ඒ කාල හයම එකතු කරන්න ඕනේ. प्लेन का सुलंग सापेक्ष याग प्रवेगय यूल एवगेम उत्तर सीट दखन दखन दिशावट सुलंगा वि प्रवेगे හරිද? ඊට පස්සේ කියනවා උතුරෙන් තීටා කෝණය නැගෙනහිර දිශාවට උතුරෙන් තීටා කෝණය නැගෙනහිර දිශාවට ගිහිල්ලා
ආපහු අනිත් පැත්තට එන්න එනවලු මේ ෆ්ලේම් එක වේග හුලඟ කමන සුලඟක් ඇති විට තීටා උතුරින් නැගෙනහිර දිශාවට ආසියානයේ ක්‍රියාත්මක පරාසය ඒ කියන්නේ ගිහිල්ලා ආපහු එනවලු හරිද එතකොට මේ ටී කාලය තුල ගිහිල්ලා ඉන්දන ටික එවර වෙන මොහොතදී ගොඩ බාන්න හරිද මේක ඔයාලට කිව්වොත් එහෙම මේක වෙන්නේ ළමයි මේ මේ වගේ දේවල් හොඳට හොඳට මහගන්න ප්ලේන් එක නම් ටී කාලයක් යාමන්ද යා ඒ කියන්නේ පියාසර කරන්ද තෙල් තෙල් ගහුවා නම් ඔය ක්‍රියාන්විත පරාසය කියලා කියන්නේ හරියටම ප්ලේන් එක ගිහිල්ලා ඒ අදාළ ගන්න වැඩ කටයුතු කරා අනිත් පැත්තට හැරුණා ඒක ආයේ නැවතින්නේ නැහැ පත් ගාලා අනිත් පැත්තට හැරුණා අනිත් පැත්තට හැරුණා ආවා ඇවිල්ලා ගොඩ බාන වෙලා වෙනකොට හරියටම ගොඩ බානකොට හරි ගොඩ බානකොට එයා තෙල් ටික ඉවරනවා හරි ඒක තෙල් ටික ඉවරනවා මේකේ විශේෂත්වය වෙන්නේ හිටපු තැනේ ඉඳන් එතෙන්ට ගිහිල්ලා ආයෙත් මෙතෙන්ට එන්න ගතවන කාලය කැපිටල් ටී නෙමෙයි පැහැදිලිද මෙතන ඉඳලා එතෙන්ට ගිහිල්ලා ආපහු මෙතෙන් එන්න ගතවන කාලය කැපිටල් ටී කියලා නෙමෙයි කියන්නේ හරිද එතන බලන්න අහස් යන පැය ටී කාලයක් ගමන් කිරීම සඳහා ප්‍රමාණවත් ඉන්දනවා ඒක නිකන් සරල උදාහරණයක් කියනවා ඔව් මෙයා එතකොට ඇත්තටම ඇරයි යනවායි කියලා කියන්නේ නැහැ සරලවගත සුලඟට සාපේක්ෂව සුලඟට සාපේක්ෂව එයා ගමන් කරන දුරට අදාළව ඒ ප්‍රවේගය එහෙම ගත්තොත් එහෙම එතනින් එන කාලය තමයි ඔය කැපිටල් ටී කියලා කියන්නේ. රයිට්. උදාහරණයක් මතක් වෙන්නේ නැහැ. ඒකෙදි වෙන්නේ මේ වගේ පිළිවෙලකින් පටන් ගත්තා නම් දැන් කියනවා මේ පැත්තට මුලඟක් හමන ගමන්ලු තියෙනවා. සුලඟක් හමන ගමන් තියෙන්නේ ප්ලේන් එක මෙහෙම ගිහිල්ලා හරුණ අනිත් පැත්තට ආවා. එතකොට පොළවට සාපේක්ෂව ඔන්න ඔය විදිහට තමයි ගමන තියෙන්නේ. ගියා අනිත් පැතර ආවා. හරි. මෙතන ඉඳලා මෙතෙන්ද තියෙන දුර d කියලා ගත්තා. හරි. d කියලා ගත්තොත් 2d දුරක් ගිහිල්ලා තියෙනවා. ගමන් කරන දුර සමානයි 2d. හරිද? මේ ගමන් කරන දුර මෙතෙන් ඉඳන් මෙතෙන්ද ගිහිල්ලා මෙතෙන් ඉඳන් මෙතෙන්ද ගමන් කරන්නේ පොළවට සාපේක්ෂවනේ පොළවට සාපේක්ෂව ප්‍රවේගය තමයි ඔය තියෙන්නේ හරි යා පියාසර පරාසය කියලා කියන්නේ ඔයාලා හොයන්න ඕනේ ඔය t කාලය තුල r ළඟ ඒ කියන්නේ සමගතොත් එහෙම මේ 2d කියන එක නා සම්පූර්ණ හොයන්න කියලා තමයි තියෙන්නේ දාන හදාගෙන යන්නේ ඒක උඩ පැහැදිලිද තේරෙන්නේ
මේකේ කාලය හොයාගන්න වැඩේ ඔයාලා දන්නවා මේකේ මේ පැහැදිලිව කියන අහස යන්නේ පැය T කාලයක් ගමන් කැපිටල් T කාලයක් ගමන් කරනවා ඒ කියන්නේ එයාගේ තෙල් ටික ගිහිල්ලා ආපහු එනකොට ඉවරයි කියලා කියන්නේ හරිද එතකොට දැන් යන්න ගත වෙච්ච කාලය තමයි මේ තියෙන්නේ එන්න ගත වෙච්ච කාලය තමයි මේ T එක T දෙක කියලා හොයාගත්තේ එතකොට දැන් පියාසර කාලය කිව්වම කැපිටල් T කියන්නේ එහෙනම් ගිහිල්ලා ආපහු එනකොට මේ කැපිටල් T කාලයක් ගිහිල්ලා තියෙනවා පියාසර කරපු මුළු කාර්යය මුළු කාලය අහ මොකද අහස් යානේ පැය T කාලයක් හරි පියාසර මාස ඒ කියන්නේ ඉන්ධන අරන් ගියපු කාලයට සමාන වෙනවා ඒක තමයි මෙතන මේ ලියලා තියෙන්නේ එතකොට T කෙනෙක් කෙනා ලියන්න පුළුවන් ඔයාලා දන්නවා මේක ලියන්න පුළුවන් D කෙනෙක් කෙනා පොදු සාධකයක් විදිහට එල්ලිට ගත්තා ඊට පස්සේ හරිද? එතකොට කැපිටල් T කියන්නේ ගමන් කරපු මුළු දුර sorry ගමන් කළපු දුර බෙදීම කාලය කියන කොටස් ගමන් කරපු දුර බෙදීම වේගය කියන කොටස් දෙකේම එකතුව. හරිද? එතකොට මේක කියනවා මේ අවස්ථාවේදී හරිද? මේ අවස්ථාවේදී තීටා උතුරෙන් නැගෙනහිර දිශාවට අහස යන ක්‍රියාන්විත පරාසය ඒ කියන්නේ ගිහිල්ලා ආවනම් ඒ ගිහිල්ලා ආපු දුර හොයන්න කියලා කියන්නේ sorry ගිහිල්ලා ආපු දුරනේ කොච්චර දුරක් යන්න පියාඹන්න පුළුවන්ද කියන එකයි අහන්නේ ක්‍රියාන්විත පරාසය කියලා කියන්නේ දැන් මෙතන ඉඳලා කොච්චර රවුමක් රවුමකට එයා මෙතන ඉඳන් ගිහිල්ලා අපව වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ මෙන්න මේ රවුමේ අරය තමයි අහන්නේ. ඒ කියන්නේ ඒ දිශාවට. එතකොට මෙතන මේ D වලගෙම තමයි අහන්නේ. එම නිසා අය පැහැදිලිව කියනනම්
गाने के नवा කුණගක් නැති වෙලාවට මේ ප්ලේන් එකට යන්න පුළුවන්ලු U වේගෙන්. ඒ කියන්නේ සුළඟට සාපේක්ෂව මේ ප්ලේන් එකේ U ප්‍රවේගයක් තියෙනවා. ඊට පස්සේ ආයෙ කියනවා සුළඟක් තියෙනවලු දකුණට. හරිද? මෙන්න මේ මෙතනින් පස්සේ තමයි ওই ගාන එහෙම එහෙ වෙන්නේ ඈ. කියනවා අහස යන්නේ පැය T කාලයක් ගමන් කිරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන රැගෙනලු. ඒ කියන්නේ එයා ගමන් කරනවා කියන්නේ උතුරෙන් තීටා නැගෙනහිර දිශාවට ගමනක් ගිහිල්ලා ආපහු එනවලුනේ. සම්පූර්ණයෙන් ගමන ගිහිල්ලා ආපහු එනකොට මෙන්න මේ T කැපිටල් T කියන කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ එච්චර ඉන්ධන ප්‍රමාණයක් නාස්ති වෙනවා. පැහැදිලි? right. එතකොට ගමන් කරේ D දුරක් නම් ආපහු එන්නේ D දුරක්. හරිද? එතකොට ඒක තමයි මම මේ දාලා තියෙන්නේ මෙතන D කියලා. right මේ තියෙන තත්වයට දී අදාළ දිශාවට ක්‍රියාත්මක විය හැකි දුර කියන්නේ අතර මෙතන මේ 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 තත්ත්වය යටතේදී ඔය ගුවන් යානයේ පරාසය පරාසය කියන්නේ යාට කොච්චර දුරක් ගිහිල්ලා අපව වෙන්න පුළුවන්ද කියන එක මම දැන් D කියලා ගත්තේ ඒක හරිද කලින් ගාන හදන විදිහමයි ගාන හදන්නේ පරාස ගානක් හදනකොට මතක තියාගන්න ගිහිල්ලා අපව එන්නවා කියන එකත් මතක තියාගන්න ගිහිල්ලා අපව වෙනවා අනිත් කතන්දරේ තමයි ඔය මේ මේ පියාසර කාලයක් කියලා කියන්නේ දැන් ප්‍රමාණවත් පියාසර කාලයක් කියන එකේ තේරුම ගිහිල්ලා ආපහු වෙන වෙලා වෙනකොට සම්පූර්ණ ඉන්ධන ටික ඉවර වෙනවා කියන එක. හරිද? ওই ගාණේ ඇත්තටම කියලා දෙන්න තියෙන්නේ ගියා අනිත් පැත්තට හැරුණා අනිත් පැත්තට ඒ ආයෙත් ආවයි කියන එක. යෑමට සහ එමට කියලා වෙලා ගාණ දෙපාරක් හදලා වෙලා කාල දෙකක් ගන්න ඕනේ. ඒ කාල දෙක තමයි පියාසර කාලයට සමාන වෙන්නේ. කැපිටල් ටී සමානයි පරාසය කියන්නේ යන්න හරි එන්න හරි ගත් ඒ කියන්නේ ගමන් කරපු දුර පොළොවට සාපේක්ෂව